Hello, kohomada. Iti adama tika kena video kakaran itu ne Japane godak lama inu tasakaran loko ya tasakaran ne me chicken recipe ka mega dikian ne Japanese sa kian karage kiala chicken recipe ka mang devi dihe kada hedua warga deka ekian mega da api potato stretch use kara mega da api samane use karan ni pangkudu biskut kudu kian pangkudu kian ek deka me use kara iti api puta karage walata hari maasai godak kaasai iti enisa deng eya eliyata sellam karanna giilla inne deng eya aawata passe mokadda wediyenma oishi kiyala wediyenma rasa mokadda kiyala eya kiyuwata passe ita passe mokadda ilangata digatama hadanna kiyala teerne karana adin mama hadana hati daannam oyalata gedarin hadagena babalata diila kala balannu harima rasai හැමෝම ආසයි මේකට මේ ඉතින් හදලා බලලා මේ මට අදහස් කියන්න මං ආසයි ඒ කියන්නේ අපි මේ ගොඩක් ඉතින් වීඩියෝස් බලන අය ජපානෙට එන්න පුළුවන් වෙයිද බැරි වෙයිද දන්නේ නැහැ ඉතින් ඒ නිසා දැන් අපේ මල්ලිත් හරිම ආසයි මේ ජපාන් කෑම වලට මටත් ඉතින් දුක්ඛයි මොකද්ද කරන්න කියලා මේ ඉතින් ඒ වගේ ඉන්නවනේ ආසයි ඒ නිසා මේ හදලා බලලා ඉතින් ජපානේ කෑමක් කෑවා කියලාම හිතන්න පුළුවන් මේ ඒ විදිහටම හදන්න පුළුවන් අනිත් එක විශේෂ දෙය තමයි තෙල් ගොඩාක් යන්නේ තෙල් චූට්ටක් තිබුණා නම් මේ පෑන් එක වැහෙන්න තෙල් තිබුණා නම් ඇති ඉතින් ඒ නිසා මේ ලොකු වියදමක් යන ලංකාවේ තෙලුත් ගණන් අනේ එහෙනම් හදන හැටි මම දාන්නම් දැන් ඉතින් මුලින්ම මම කරන්නේ ඉඟුරු සුදුළුණුයි චිකන් එකට ගා ගන්න එක ඊට කලින් කියන්න ඕනේ මේ මේ චිකන් කෑලි මෙන්න මේ විදිහට කපා ගන්න ඕනේ මෙන්න මේ වගේ සයිස් එකට පොඩි සයිස් එකට කැපුවත් කමක් නැහැ ඉතින් මේ ඕන සයිස් එකට ඕගොල්ලන්ට ඕන සයිස් එකට කපා ගන්න එහෙම කපාගෙන ඉවර වෙලා මේ තමයි ගුණු සුදු ලුණු මේ මේකට ගා ගන්න ඉඟුරු සුදු ලුණු බික් ටික මම පහක් හයක් විතර ගත්තා මේකට මෙතන ග්‍රෑම් 800ක් 850ක් විතර වගේ තියෙනවා මං හිතන්නේ ඊට පස්සේ ඉඟුරුත් ගාගෙන ඊට පස්සේ ෂෝයු දානවා ෂෝයු කියන්නේ සෝයි සෝස් සෝයා සෝස් දානවා මේ මම නැති අතේ හැටියට දානවා මං නිතරම වගේ හදර නිසා දැන් පුරුදුයි මේක මම ඉස්සරලාම මේ යාළුවෙක් එක්ක තමයි මේක හැදුවේ ජපාන් යාළුවෙක් අපේ ගෙදර ආවිල්ලා යාළුවත් එක්ක හැදුවේ ඊට පස්සේ මේ තියෙන මිරින් මේක ලංකාවේ නැති නිසා මිරින් වෙනුවට සීනි ගන්න පුළුවන් මේක පැණි රස සිරප් එකක් වගේ එකක් ජපාන් ඉන්න කෙනෙක් නම් මේක මෙහෙ ඕන සුපර් මාකට් එක ගන්න තියෙනවා මේ කියන්නේ මෙහෙ ජපාන් කිචන් එකක අනිවාර්යෙන් තියෙන දෙයක් තමයි සොයි සෝස් මිරින් ඇන්ඩ් සකේ මෙන්න මේ තුන ඉතින් ඔයාලට මේක මේ වෙනුවට සීනි දා ගන්න පුළුවන් ඊට පස්සේ මේක තමයි සකේ එක ඔයාලා දන්නවනේ සකේ කියන්නේ ජපනිස් ඇරක්නේ මේ මේක මේ කෑම වලටම හදලා තියෙන අරක්කු එකක් මේකෙත් 12% විතර වගේ තියෙනවා මේ ඇල්කොහොල් මේ ප්‍රතිශතය මේ මේක ඔයාලට ලංකාවේ නැති නිසා වයින් තියෙනවා වයින් යූස් කරන්න පුළුවන් එහෙම නැත්නම් මොනවත් යූස් කරන්න නැතුවම ඉන්න පුළුවන් මේ ඒ කියන්නේ මෙහෙත් ඇල්කොහොල් ඇලර්ජික් අය මේක යූස් කරන්න නැහැ ඊට පස්සේ මේ ටික හොඳට අතගා ගන්න ඕනේ අතගාගෙන මෙහෙම රැප් කරලා එහෙම නැත්නම් පිඟානකින් වහලා හරි එළියේ තියෙනවා නම් පෑ දෙක තුනක් තියන්න පෑයක් විතර හරි අඩුතරමේ ෆ්‍රිජ් එකේ තියෙනවා නම් පෑ භාගයක් විතර තියන්න පුළුවන් ගොඩක් වෙලා තියෙන තරමට හොඳයි එතකොට මේක හොඳට උරලා මේ සොෆ්ට් ගතිය වැඩි වෙනවා මේ අර සකේ එකට එහෙම සොෆ්ට් වෙනවා ගොඩක් මේ චිකන් කෑල්ල ඇතුළ ඉතින් මම මේක මේ ෆ්‍රිජ් එකට දාලා විනාඩි 30ක් විතර ඉන්න අතරේ මේ මේ කරාගෙත් එක්ක හොඳට මැච් වෙන එකක් තමයි මේ මේ කැබේජ් එක මේ මං ගාවද ග්‍රීන් එක නෑ දම් පාට එක තියෙන්නේ මේ මේක චුට්ටක් මේ ගාගෙන මේ මේකයි ඊට පස්සේ ලෙමන් චුට්ටකුයි මයෝනීස් උත් එක්කනුත් හරිම රසයි මයෝනීස් ටිකකුයි එක්ක ඊට පස්සේ මේක තමයි මේ අර අල පවුඩර් එක මං කිව්වේ පොටැටෝ ස්ට්‍රැච් එක මේ
ඉතින් මේ තමයි දැන් chicken එක විනාඩි 30කින් විතර පස්සේ මම ගත්තේ ලස්සන තියනවා නේ මේක මේ මේ potato stretch එක තමයි මේ ජපන් අය ගොඩක් use කරන්නේ ඊට අමතරව මේගොල්ලෝ corn පිටිත් use කරනවා ඔයාලට corn පිටි use කරන්න පුළුවන් එහෙම නැත්නම් palm පිටි use කරන්න පුළුවන් ඊට අමතරව මම දැන් ඊළඟට හදන්නේ අර මේ පාන් කුඩු වලින්නේ ඒකත් use කරන්න පුළුවන් මේක අර ඇතුළ රසවත් වැඩි හින්දා ඉතින් මේකට ඉතින් මොකක් use කරත් කමන අර නිකම්ම බදින්න බෑ මේක මේ අර soy sauce එක කර වෙනවා එහෙම වුණොත් එහෙම මේ corn පිටි වලිනුත් මම බදලා තියෙනවා corn පිටි වලිනුත් හරිම රසයි මේ මම මේකෙන් අදමයි මේ හදන්නේ මේ කතකුරිකෝ එකෙන් මේ හදලා බලමුකෝ මොකද වෙන්නේ කියලා මේ අමං කියා වගේ මේ වගේ තෙල් ටිකක් දැම්ම නම් ඇති පෑන් එක වැහෙන්න වගේ තෙල් ටිකක් දාගෙන මේ තෙල් ගොඩක් ඕනේ ඇත්තටම චුට්ටක් තිබ්බනම් ඇති මේ ගොඩක් දාලා ෆ්‍රයි කරත් කමන්නේ ඉතින් මේ මේ වගේ ලොකු භාජනයක ඉතින් ඉක්මනින් කරගන්නත් පුළුවන් නිසා මේ චුට්ටක් දාපුවම ඇති තෙල් මම මේ ෆ්‍රයි කරන්න යනවා වගේ සයිස් එකේ චිකන් කරාගේ එකක් එක කැල්ලක් මෙහි රෙස්ටුරන්ට් වල ඒ වගේම කන්වීනියන් ස්ටෝල් වගේ තියෙනවා මේ වගේ සයිස් එකක් නම් ග්‍රෑම් යෙන් 100ක් විතර වගේ වෙනවා 80යි 90යි 100යි ඒ වගේ ගණක් වෙනවා ඉතින් ලාබෙට හදාගන්න පුළුවන් ගෙදරම නිසා මොකද මේ රසකාරක නැතුව මේ ගොඩක් මම හිතන්නේ රෙස්ටුරන්ට් වල රසකාරකක් දානවා ඇති මේ ජපන් ගෙවල් වල හදන විදිය තමයි මම මේ හදන්නේ ඒ කියන්නේ මම යාළුවෙක් එක්කන හැදුවේ රෙස්ටුරන්ට් ස්ටයිල් නෙවෙයි ඒනාට ඉතින් ඒ රසම තියෙනවා ඉතින් මේක මේ විදියට ෆ්‍රයි වෙන අතරේ මම මේ කෝන් පිටි එකේ දවර නෑ සෝරි මේ පාන් කුඩේකේ දවට ගන්නවා මේක මේ තියෙන්නේ පාන් පිටි මේ පාන් කුඩු එකට පාන් පිටි ටිකක් මික්ස් කරනවා එතකොට අර හොඳට මේ ඇලිලා හිටිනවනේ චිකන් කෑල්ලට ඒ නිසා බාගෙට භාගයක් වගේ පාන් පිටි පාන් කුඩු මික්ස් කරගෙන මේක ඇත්තටම මම මේ හිතලා කරන දෙයක් මේ මේ අදමයි මම මේ කරන්නේ හරියයිද කියලා බලමුකෝ මේ විදිහට මික්ස් කරගෙන ඊට පස්සේ මේ පාන් කුඩු එකේ මේ විදිහට දවට වෙන දැන් අනිත් එක මේ ෆ්‍රයි වෙනවා මේ අතරතුර මේක හොඳයි වගේ මට හිතෙන විදිහට හොඳට මේ අලලා හිටිනවා ඔයාලටත් මේ විදිහටම පාන් කුඩු පාන් පිටි හොයාගන්න ලේසියි ඉතින් ඇත්තටම පාන් පිටියේ දවට ලවුනත් මම කරලා තියෙනවා ඒත් රසයි අර ටිකක් හයිය ගතිය තියෙනවා දැන් මේ පාන් කුඩු එකේ දවට තමයි මම හිතන් හයිය ගතිය නැති වෙයි වගේ මේ කියන්නේ අර පාන් කුඩු සොෆ්ට් ගතියද තියෙනවානේ මේ විදිහට තියෙන ලස්සන පහටක් තියෙන මර දැන් අරක බැදගෙන වැඩි චුට්ටක් කර උනත් එක්ක වගේ ඒක මේක මේ පාන්කුළු තවද තව හිටිය මත එක බලන්නත් බැරි වුණා මේ විදිහට මයනීස් ටිකකුත් දාගෙන ඊට පස්සේ එන්න පුතාලා දැන් ඇවිල්ලා නානවා මේ අතර ඔන්න ආවා මේක කතකුරි කෝලින් හදපු එක මේක පාන් කෝලින් හදපු එක පුතා කාල බලන්න ඔයිසි දොච්චික ඔයිසි පංකො දෙ සුකුත්ත ඇත්ස ধোনি নানি গাইছি করে গাইছি করে গাইছি ধোনিট রসাইলু মে কাতাকুরিকো কিং হাদপু এক পুতাট রসাইলু পাংকুডু ওলিন হাদপু এক এতটো মটাত ওয়াডিয়েন রস পাংকুডু ওলিন হাদপু এক ইতিন ওয়ালাটাত হাদলা বালান পুলোয়াম পাংকুডু ওলিন